මම අනුර මුදලිගේ වසන්ත මුදලිගේගේ මල්ලි අපි අද UN ඔෆිස් එකට ආවේ මූලිකවම අපි දැන්ට සති දෙකකට කලින් ලියුමක් දැම්මා වසන්ත මුදලිගේ ගල්වැව සිරිදම්ම හිමි ගේ සිර මැදිරියේ තබාගෙන සිටින එක සම්බන්ධයෙන් ඊට අදාළව අපිට අද එන්න කියලා සාකච්ඡාවකට එන්න කියලා දැනුම් දීම ලැබුණා ඊට පස්සේ අපි අද ඔෆිස් එකට ඇවිල්ලා මූලිකවම ඇතුලේ සාකච්ඡා කරේ මූලික අයිතිවාසිකම් කඩවීම සහ මේ වෙද්දී වසන්ත මුදලිගේ ගල්වැව සිරිදම්ම හිමි කියන දෙන්නගේ හිරගෙදර ඇතුලේදී වෙන මූලික අයිතිවාසිකම් කඩවීම ඒ වගේම සෞඛ්‍ය ප්‍රශ්නෙට අදාළ ඒ ආරක්ෂකංශ සහ මේ වෛද්‍ය කටයුතු සම්බන්ධයෙන් මූලිකවම සාකච්ඡා කරා මොකද මේගොල්ලන්ට ප්‍රතිකාර විවිධ අවස්ථාවලදී ඒක ජෙනරල් හොස්පිටල් අරන් ගිහිල්ලා බෙහෙත් කරත් වසන්ත මුදලිගේගේ රෑෂ් වලට අදාළව බෙහෙත් අරන් දුන්නත් ඒ බෙහෙත් වලට හොඳ නොවි තවතාවක බෙහෙත් අරන් දෙන්න වෙලා තියෙනවා. නමුත් ඒ වගේම තමයි ගල්වැව සිරිදම්ම හිමි දින 3ක් ලෙඩ වෙලා ඉඳලා බෙහෙත් අරන් දෙන්නේ නැතුව මේ පවුලේ මැදිහත් වීම සහ සමාජයේ මැදිහත් වීම ඇතුලේ බෙහෙත් ටික අරන් දෙන තත්වයට රෝහල් ගත කරන තත්වයට ගෙනාවෙන් පස්සේ රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉඳලා දවස් 3ක් විතර යනකොට ගල්වැව සිරිදම්ම හිමි නැවත වටේකින් තස්ත විමර්ශන ඒකකයට ගෙනල්ලා අර සිරමැදිරියටම දානවා. අපි අහන්න කැමති ඩෙංගු රෝගයේ හැදිච්ච රෝගියෙක් එහෙම සම්පූර්ණ සුවය ලබන්නත් කලින් ගිහිල්ලා නැවත වටේකින් ඇඳක්වත් නැති බිම පැදුරු කෑල්ලක් එලාගෙන ඉන්න ඒ සිර කුටියට ගිහිල්ලා දාන්න තරම් මානසිකත්වයක් නැති මානුෂීයත්වයක් නැති තැනට මේ ආණ්ඩුව සහ මේ පාලන අධිකාරිය සහ මේ තස්ත විමර්ශන ඒකකය කටයුතු කරමින් සිටිනවා. අපි අහන්න කැමති ජනතාවකින් සහ මේ රටේ ඉන්න සියලු දෙනාගෙන් වසන්ත මුදලිගේ ගල්වැව සිරිදම් හිමි මෙහෙම සෞඛ්‍ය ප්‍රශ්නයක ඉද්දී මේ තස්ත විමර්ශන ඒකකය සහ ආණ්ඩුව මෙහෙම මැදිහත් වෙන එක සාධාරණයිද කියන ප්‍රශ්නය. එතකොට අපි පැහැදිලිවම මේ මෙතුමියන්ලා එක්ක සාකච්ඡා කරපු කාරණා තමයි මානව අයිතිවාසිකම් කඩවීම සහ සෞඛ්‍ය ප්‍රශ්න සෞඛ්‍ය ගැටලු ඒ අදාළ ප්‍රතිකාර ඒ අනික ඒ ප්‍රතිකාර ලැබුණත් ඒ ඔවුන් දෙදෙනාගේ ඒ රෝගයන් සුවවීමට අදාළ පාරිසරික තත්ත්වයන් තස්ත විමර්ශනයකගේ ඇතුලේ නැහැ. නිශ්චිතවම කිව්වොත් මේ ඒ සිරමැදිරියට අදාළ හුලඟ ඒ කියන්නේ වාතාශ්‍රය නැහැ. ඒ වගේම හිරුවෙලිය ලැබෙන එක ප්‍රමාණවත් නැහැ. දැන් වසන්ත මුදලිගේ ඉන්නේ රෑෂ් රෝගයකින්. ඒ රෑෂ් රෝගයට අදාළව හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕන හොඳින් හිරුවෙලිය ලැබෙන්න ඕන ඒ රෑෂ් රෝගයන් සුව වෙන්න. ඒ සුව වෙන්නේ නැති හින්දා තමයි ඒ අදාළ සිරගෙදර ඇතුළත ඒ සිරගෙදර ඇතුලේ අදාළ පරිසර තත්ත්වයන් නැති හින්දා තමයි විටින් විට සතියෙන් සතිය ගිහිල්ලා වසන්ත මුදලිගේට ජෙනරල් හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්න වෙලා.